සචිත්‍ර දැන් මේ මෙහෙම මෙහෙම දෙයක් මට හිතුණා. සචිත්‍ර සේනානායක කියන පුද්ගලයා දක්ෂතා අතර හොඳටම ඉන්න කාලෙක චෝදනාවකට ලක් වෙනවා. මං හිතන්නේ එංගලන්ත සංචාරයකදී ඒ චෝදනාවට ලක් වෙන්න ප්‍රධානම හේතුව මං හිතන විදිහට අර අර يعني වෙනස්ම විදිහේ දවා ගැනීමක් එංගලන්ත කණ්ඩායමේ බඩල මං මතක විදිහට ඒක නෙමේද සචිත්‍රගේ ජීවිතේ වෙනස් වෙන කියන්නේ මං කියන්නේ මේ ක්‍රිකට් වලින් පොඩ්ඩක් අඩි ආපස්සට තියෙන ටර්නින් පොයින්ට් එක විදිහට උනේ ඒ ගත්ත තීරණේ වැරද්දක්ද නැත්නම් මොකක්ද ඇත්තටම ඒකම කියන්නත් බෑ මොකද එහෙම නීතියක් තියෙනවා ඇත්තටම ඔව් ඔව් ක්‍රිකට් වල එහෙම නීතියක් තියෙනවා ඉතින් මම හිතන්නේ ඒකම විතරක්මයි හේතුව කියලා මොකද ඊට පස්සේ අපට ආයි ලෝක කුසලානයක් තිබ්බා ඊළඟ අවුරුද්දේ හැබැයි ඉතින් එතකොට මට හා සම්බන්ධ වෙච්ච ගොඩාක් ඒෂියන් ස්පිනර්ස්ලාට එකම ප්‍රශ්නේ ආවා ඉතින් ඇත්තටම එතකොට මොකද ඒ කාලෙ වෙද්දී ඒෂියන් ස්පිනර්ස්ලා තමයි ඩොමිනේට් කරන් හිටියේ බෝලිං ඇවරේජ් අතිනුයි විකට්ස් අතිනුයි වර්ල්ඩ් එකේ ඉතින් ප්‍රශ්නලා තිබ්බේ මම හිතන්නේ වර්ල්ඩ් කප් එක එද්දී ඒ ඔක්කොම ප්‍රශ්න ටික විසඳන්නත් එක්ක තමයි මම හිතන්නේ මේ දේ උනේ මේ ඒෂියන් කන්ට්‍රි වල ඉන්න බෝලර්ස්ලාට එහෙම නැත්නම් බැට්ස්මන්ලාට ගත්තොත් පොඩ්ඩක් ICC කින් එහෙම මොකක් හරි කැපිල්ලක් වැඩිද දැන් අපි ගත්තොත් එහෙම ඒෂියන් කන්ට්‍රිස් වල ඉන්න ගොඩක් බෝලර්ස්ලාට වගේම බැට්ස්මන්ලාට ඒ කියන්නේ තහනම් උත්තේජක ගන්නවා එහෙම නැත්නම් මේ බෝලේ දමලා ගහනවා ඕවගේ කියන දේවල් අහන්න ලැබෙනවා වැඩි හැබැයි අපි දකින්නේ නැහැ ඕස්ට්‍රේලියාව ඊට පස්සේ ගත්තාම නිව්සීලන්ත සවුත් අප්‍රිකන් වගේ රටවල් ගත්තාම ඒ ක්‍රීඩකයන්ට ඒ වගේ චෝදනා එල්ලවීමේ අඩුවක් තියෙනවා ඒක මෙහෙම ඒක ඇත්තටම කැටගරයිස් කරන්න බෑ ඒෂියන් කන්ට්‍රිස් විතරක්ද මේ රටවල් වලට විතරක්ද කියන එක මේ තහනම් උත්තේජක වැරදියට පන්දු යැවීම මේ හැම දෙයක්ම අපි කියමු ඕස්ට්‍රේලියා ඉංග්ලන්ඩ් ඒ වගේ රටවල් වලට බලපාන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ සිස්ටම් එක හොඳයි අනිත් එක අපි කියමුකෝ එහෙම එහෙම ක්‍රීඩකයෙක් ඒගොල්ලන්ගේ ලක්ෂණත් ඒගොල්ලන්ට බැකප් එකට ඉන්නවා ඒගොල්ලන්ගේ බෝඩ් එක සහ ඒගොල්ලන්ගේ බෝඩ් එකේ ඉන්න ලෝයර්ස්ලා. හැබැයි මේ වගේ රටක එහෙම දෙයක් වුණොත් එහෙම තනියෙන් තමයි හැමදේම මුණ දෙන්නේ තනියෙන්. මුණ දෙන්නේ ඉතින් මම හිතනවා අපටත් එහෙම බැකප් එකක් තිබ්බනම් මම හිතන්නේ ওই ප්‍රශ්න ගොඩක් දුරට එළියට එන්නෙත් නැහැ එතනින්ම නවතී කියලා. මොකද දැන් අපි දැක්ක පහුගිය දවස්වල කුසල් ජනිත් තහනම් උත්තේජක පාවිතා කරා කියලා ඔහුට චෝදනා එල්ලුණා. ඊට පස්සේ දැන් මෑතකදී අකිල දනංජය ඊට පස්සේ අපි ගත්තාම මට මතක විදිහට දැන් අවුරුදු දෙකකට තුනකට උඩදී පාකිස්තාන කණ්ඩායමේ සයිට් අජ්මාල් පන්දුව දමා ගසනවා කියලා ඉවරලා ඒ වගේ වුණා. ඒතකොට ඒෂියන් කන්ට්‍රි වලට විතරක්ද කියන එක තමයි මට දැනගන්න අවශ්‍යතාව උනේ. ඒ කියන්නේ සචිත්‍ර ලංකාවේ එහෙම බැකප් එකක් දෙන්නේ නැද්ද ක්‍රිකට් කෙනෙකුට? කියන්නේ තැනකට ආවට පස්සේ යාව ප්‍රොටෙක්ට් කරන්න ඉන්නේ නැද්ද? නැත්නම් Tamanට තනියෙන්ම ඒ වැඩ කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන දැන ඉන්නවද? මෙහෙමයි මම කියන්නේ 100% එහෙම කළ යුතුයි. මේ අපි වැරද්දක් කරනවා නම් ඒකට දඬුවමක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් හැබැයි තහනම් උත්තේජක අපි කියමුකෝ දැන් මෑතකදී මේ තියෙන ආය නැවතත් තරඟ පාවා දීම කියන්නේ. එතකොට මම දන්නේ ඇත්තටම තරඟ පාවා දීම කොයි කාලෙද පටන් ගත්තේ මේ වෙනකන් අද වෙනකන් වෙන මෑතක අපි දන්නේ නැහැ කොහොමද කියලා. හැබැයි ඒ කිසිම වෙලාවක දැන් එක කාලයක් තිබ්බා අපේ රට අපේ ලංකාව තමයි තරඟ පාවා දීම අතින් දූෂිතම රට කියලා කොහෙද මන්දා ලියවලා තිබුණා. හැබැයි කොයිම වෙලාවකත් ඔප්පු කරලා නැහැ. එතකොට ඒ දාන මත නිවැරදි කරන්න කිසිම මාධ්‍යකින් කොයිම වෙලාවකටවත් එළියකට එන්නේ නැහැ. ඉතින් හැබැයි මඩ ගහද්දී ගහන්න පුළුවන් උපරිම ගහන්න පුළුවන් කාලා ගහනවා. හැබැයි ඒක निराකරණය කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර මඩේ එහෙමම තියෙනවා. ඒක අයින් කරන්න මිනිස්සුණා දැනගන්නේ අර වැදුන මඩේ විතරයි. ඔව් ඉතින් ඒක අයින් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අන්න ඒ කැලේට කවුරු හරි යමු වෙනනම් නීතිමය මාර්ගයක් හරි බෝඩ් එකකින් මොකක් හරි බෝඩ් එකකින් විවිධ සයිට්ස් කරන් යනවා. ඒ වැහෙන් හරි මොකක් හරි එහෙම දෙයක් ඉදිරිපත් වුණා නම් මේ තියෙන කැත නාමය ඇත්තටම අපිට අයින් කරගන්න පුළුවන්. ක්ලික් 1